කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකයන් අපහසුතාවයට පත් වන ආකාරයෙන් ප්‍රකාශ සිදු කළ එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට විරෝධය පළ කරමින් සෞඛ්‍ය කාර්ය සහායකයන් අදත් ජාතික රෝහල් පරිශ්‍රයේ සමකාමී විරෝධතාවක නිරත වුණා. සියට් කාර් රේඩියල්ස් ද රෝඩ් ඉස් යෝර්ස් අපිට සාධාරණ කරලා මෙතුමාව මේ රෝහලෙන් වෙනත් රෝහලකට පිනවම් කරලා අපේ වෘත්තිය අපිට කරගෙන යන්න අපිට සහයෝගයක් ලබා දෙන නියෝජ්‍ය අධ්‍යක්ෂක වැඩ බලන මේ මහත්තයා ජාතික රෝහලේ හිටියොත් ජාතික රෝහල වැඩ කරන එකක් නෑ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයාට යලිත් සේවයට පැමිණීමට අවස්ථාව ලබා නොදෙන බවට සෞඛ්‍ය කාර්ය සහායකයන් පැවසුවද හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේ තමා සුපුරුදු පරිදි රාජකාරී කටයුතු සඳහා කොළඹ ජාතික රෝහලට පැමිණි බවයි කෙසේ වෙතත් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා නියෝජනය කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය නිරෝෂන් ප්‍රේමරත්න මහතා සඳහන් කළේ මෙවැන්නක් එතුමා අද සේවයට වාර්තා කළ බව පෙන්න නැහැ එතුමා මට හමුුනේත් නැහැ මම දන්නේ නැත්නම් එතුමා කොහෙද ඉන්නේ කියලා මේ වෙලාවේ මේ தত্ত্বය මේ විදිහට නම් යන්නේ පරිපාලකයන් අවශ්‍ය නැහැ මේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට කනිෂ්ඨ කණ්ඩායම් කියන විදිහට පාලනය කළා නම් හරි මේ අතර වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ ක්‍රියාකලාපයේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සෞඛ්‍ය ලේකම්වරයා වෙත උපදෙස් දී තිබෙනවා ડોક્ટર රුක්ෂාන් බෙල්ලන දරුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි තරමේ රෝගී තත්වයකින් පෙළෙන්නේද යන්න පිළිබඳව සොයා බැලීමට විශේෂඥ වෛද්‍යවරුන් නව දිනකකින් යුතු වෛද්‍ය මණ්ඩලයක් පත් කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේ වික්‍රම මහත්මිය නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළා. ඒ මෙම නඩුව මෝසමක් මාර්ගයෙන් අද කැඳවූ අවස්ථාවේදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිනී ගිරිහාගම මහත්මිය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්. අම්මගේ හැම හරිම සිනිඳුයි. ලයිෆ් බෝයි නිසානේ. හැමෝටම ලයිෆ් බෝයි.